ගෙවුණු දවස දෙස විමසිලින් බලා පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න මම උත්පල රත්නායක අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අද දවසේ සිරස්තල වෙත ශ්‍රී ලංකාවට එරෙහිව channel 4 නාලිකාවෙන් තවත් වීඩියෝවක් බතුකම් කරුවන් වෙනුවෙන් පක්ෂ විපක්ෂ එකමුතුවක් प्रसन्न अमरसेकरगे वेदनात्मक समुगनीम ब्रितान्य अगमति इंडियावे संचारयक ජිනීවා නුවරදී ආරම්භන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර බලවේග ක්‍රියාත්මක බව අමාත්‍ය කේරී රමුකල්ල මහතා පවසනවා ඔහු පැවසුවේ දනින් වැටි ජීවත් වනවාට වඩා කෙලින් සිට අභියෝගවලට මුහුණ දීම ජනාධිපතිවරයාගේ අරමුණ බවයි මෙතර ශ්‍රී ලංකාවට එරෙහිව තවත් වීඩියෝ පටයක් ඉදිරියේදී එලි දැක්වීමට නියමිත බව ලෝක දෙමළ සංවිධානය පවසනවා දවසේ පුවත එළවෙන 27 වෙනිදා බ්‍රිතාන්‍ය පැවැත්වීමට නියමිත ලෝක දෙමළ සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි නවතම වීඩියෝ පටය එලි දැක්වීමට නියමිතයි එම වීඩියෝ පටය no fire zone ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ මේ ලෝක දෙමළ සංවිධානයට අනුව මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් channel 4 නාලිකාව ඉදිරිපත් කළ වීඩියෝ පටමාලාවේ නවතම වීඩියෝ පටයයි. මේට අමතරව මේ මාස 25 වෙනිදා ආරම්භන ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ ආරම්භයේදීද මෙම වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ලෝක දෙමළ සංවිධානයේ පවසන්නේ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ලෝක දෙමළ සමුළුව සඳහා නියෝජිතයින් රැසකට ආරාධනා කළ බවයි. මෙම සමුළුව සඳහා දෙමළ ජාතික සංධානයට ආරාධනා ලැබී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එ සුමන්තිරන් මහතා පැවසුවේ දෙමළ ජාතික සංධාන නායක ආර් සම්බන්ධන් මහතා සමග තමන්ද මීට සහභාගී වන බවයි. පසුගිය වසරේදීද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ ආසන්නයේ channel 4 නාලිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ පට ප්‍රචාරය කළා. පසුගිය 16 වෙනිදා channel 4 නාලිකාවේ පෙනී සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බව පවසමින් වීඩියෝ පට විකාශය කළ බ්‍රිතාන්‍ය channel 4 නාලිකාව එෙහිදී ඇය ඇගයීමට ලක් කළා. channel 4's information is appreciated. පළමුවෙන්ම මම කියන්න කැමතියි channel 4 නාලිකාවේ තොරතුරු පිළිබඳව අපි ප්‍රසාදය පළ කරනවා. මොකද ඔබ සත්‍ය ප්‍රචාරය කළා. මම මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව. අපි ඒ පිළිබඳව එළඹෙන මාර්තුවේදීත් යලි සමාලෝචනය කරනවා. ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති අවසන් දින කිහිපයේ සිදු වූ දෑ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි. මේ අතර ඊයේ මහනුවර හාරිස්පත්තුවේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍ය කේලිය රමුක්වැල්ල මහතා එළඹෙන ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳ අදහස් පළ කළා. අමතක කරන්න එපා ජාත්‍යන්තර බැල්ම ජාත්‍යන්තර හඳුරන් ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන බලවේග අපිට විරුද්ධව වැඩ කරනවා. ජිනීවා සමුළුව ලබන මාසෙ තියෙනකොට කස කවනවා. සමාවෙන්න ඕනේ මේ වචන කීවට අපිට කෙලවන්නම් කියලා කණ්ඩායමක්. මේ රටේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දනින් වටේ ජීවත් වෙනවාට වඩා කැලෙන්සෙට ලෝකයක් සමග අභියෝග වලට මුහුණ දෙන්න එක වදගත් කියන තේමාව තුළ ක්‍රියාත්මක වෙනවයි කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරන සුදී. දවසේ පුවත බලය අපේක්ෂාවෙන් ඇතම් කණ්ඩායම් ගෙන යන බොරු ප්‍රචාරවලට හොඳම විසඳුම නිවැරදිව වැඩ කිරීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක් වෙමින්. මධ්‍යකාලීන ආයෝජන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව අමාත්‍යාංශ මට්ටමින් පවත්වනු ලබන ප්‍රගති සමාලෝචන රැස්වීම මාලාව යටතේ මෙය සංවිධානය කර තිබුණා. අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළ කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ශාස්ත්‍රයේ පවතින ගැටලු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. ඉතා විශාල මෙහෙයුමක් ගෙනිච්චා. එය මේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්නේ නැතුව බලය ගැන විතරයි නෑලා හිතන්නේ. ඒ බලය ගැන විතරක් හිතන කට්ටියකුත් ඉන්නවා මේකේ. ඉතින් රට ගැන හිතන්නේ නැහැ, දරුවෝ ගැන හිතන්නේ නැහැ. බුරු ප්‍රචාරයක් වුණත් ඒක වැඩි කලක් යන්නේ නැහැ. හරියට වැඩ කරොත් අපි වෙලාවට හරියට ඒ කටයුතු ඉෂ්ට කරොත් ආපස්සට හැරෙන්නේ නැහැ. ඒකින්ද ඒක අපි බලා ගන්න ඕන අපේ පැත්තේ. මේදී විභාග ක්‍රියාවලිය පිළිබඳවද ජනාධිපතිවරයා නිලධාරීන් දැනුවත් කළා. මොකද ඔය කියන්නේ විශේෂයෙන් අවධානය යොමු වෙලා තියෙනවා මහජනතාවගේ. මොකද මහජනතාව සම්පූර්ණයෙන්ම බනින්නේ අපිටත් රජයටත් අධ්‍යාපන ඇමතිතුමාටත් අමාත්‍යාංශයටත්. මුළු රටටම බලපාන ප්‍රශ්නයක් වෙනවා.
මේ විභාගවල ප්‍රතිඵල වේලාවට නිකුත් වෙන්න ඕන ජනතාවත් බොහොම සංවේදීව බලාගෙන ඉන්නෝ මේ මේක දිහා මේක අවශ්‍ය පියවර මුලින් කරන්න ඕන මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා sannivedana තාක්ෂණ ශාඛාව මගින් ක්‍රියාත්මක කරන ඊ තක්සලාව වෙබ් අඩවිය විරුද්ධ කෙරුණේද ජනාධිපතිවරයා විසින් රිදීගම එගොඩමුල්ල විද්‍යාලයේ ප්‍රාථමිකංශයේ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහ පාසල් සිසුන් පිරිසක් අද ඉබ්බාගමුව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ තම පාසලට අඩුපාඩුවක් පවතින ගුරුවරුන් ලබා දෙන ලෙස ඉල්ලමින්. එගොඩමුල්ල විද්‍යාලයේ ප්‍රාථමිකංශයේ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඉබ්බාගමුව කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ගියේ අද පෙරවරු වේ. ඒ ඉබ්බාගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේරත් කුලසූරිය මහතා හමුව තම පාසලේ ගුරු ගැටලුව විසඳා ගැනීමේ බලාපොරොත්තු වෙන්. සඳුදා දින මහජන දිනයක් වුවත් කලාප අධ්‍යාපන කාර්යාලයේ දැන්වීම් පූර්වයේ දැක්ුණේ කාර්යාලයේ අදාළ නිලධාරීන් බොහෝමයක් එහි නොමැති බවටයි. අනතුරුව දෙමව්පියන් නිම ස්ථානයේ සිටම විරෝධතාවයේ නිරත වුණා. උසස් පෙර දක්වා පන්ති පැවැත්වෙන රිදීගම එගොඩමුල්ල විද්‍යාලයේ සිසුන් 150කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබනවා. දෙමව්පියන් පවසන්නේ ප්‍රාථමිකංශය සඳහා කිසිදු ගුරුවරයෙකු විද්‍යාලය තුල නොමැති බවයි. දෙමව්පියන් විරෝධතාවයේ නිරත වන අතරතුරදී අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු ලබා දුන් දුරකථන අංකයකට දෙමව්පියන් සිය ගැටලුව පැහැදිලි කළේ මේ ආකාරයෙන්. මොකක් හරි අපිට උත්තරයක් ලබා දෙයකින් අපි මෙතන යන්නේ නැහැ මලාගෙන මරුණා. අපේ ඉස්කෝලේ වහන්නද කියන්නේ අහිංසක පොඩි ඉස්කෝලේ දුප්පත් මිනිසුන්ගේ තියන්නේ. මේ පාරදී කියන ඉස්කෝලේ ඉන්න ගුරුවරු වහන්නට වැඩි. ඇයි අපිට දෙන්නේ නැත්තේ? ලොකු ඉස්කෝලේ වැඩි. ලොකු ඉස්කෝලේ ගුරුවරු නිකන් ඉන්න ගුරුවරු අපි ඕන තරම් දන්නවා ඉන්නවා. අපිට ඇයි ගුරුවරු දෙන්නේ නැත්තේ? මට අවුරුදු 4ක් ගුරුවරයෙක් හිටියේ නෑ. අපි අම්මා උගල දෙන එක කාලා බෝල ඇඳලා නඩලා එනවා. මගේ ළමයා ඉන්නේ 4 පන්තියේ. නමුත් එකේ ඉඳන් 4 දක්වා අවුරුදු 4 ළමයාට කිසිම ගුරුවරයෙක් හිටියේ නෑ. අපි දැනුවත් කරා නිලධාරීන් කිව්වා කිසිම විසඳුමක් නෑ අපට. ජනාධිපතිතුමාවත් දැක්ක මේ දරුවා ගැන අනුකම්ප කරලා ගුරුවරු දෙයි කියලා තමයි මගේ නම් බලාපොරොත්තු. කොළඹ පෞද්ගලික රෝහලකදී මිය ගිය බුද්ධිනී කෞශල්‍යා නැමැති දැරිය MRI පරීක්ෂණයෙන් පසුවද ජීවත්ව සිටි බව ඇයට ප්‍රතිකාර කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද පතිරණ මහතා ප්‍රකාශ කළා. ඒ මේ සම්බන්ධයෙන් ගොනු කළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳ වූ අවස්ථාවේ. කෙසේ වෙතත් මිය ගිය කෞශල්‍යා දැරියගේ මව්පියන් පැවසුවේ MRI පරීක්ෂණයේ සිදු කිරීමේදී සිදු වූ වැරැද්දක් හේතුවෙන් තම දියණිය මිය ගිය බවයි. මෙම නඩුවේ සාක්ෂි කැඳවනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ඉදිරියේයි. එෙහිදී පස් හැවිරිදී බුද්ධිනී කෞශල්‍යා දැරියට කුඩා කල සිට ප්‍රතිකාර කළ වෛද්‍ය දුමින්ද පතිරණ මහතා විතිකාර පාර්ශ්වයේ වෙනුවෙන් සාක්ෂි ලබා දුන්නා. මෙෙහිදී කොම්පඤ්ඤු වේදියේ පොලිසියේ පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතා ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසුවා. එම ප්‍රශ්නවලට පිළිතුරු දුන් වෛද්‍යවරයා සඳහන් කළේ MRI පරීක්ෂණයේ සිදු කරන අවස්ථාවේදී එම ස්ථානයේ තමන් නොසිටි බවයි. එහිදී යම් කිසි හදිසි තත්වයක් ඇති වූ බව දැනගැනීමෙන් පසු තමන් එම ස්ථානයට ගිය බව වෛද්‍යවරයා සඳහන් කළා. දැඩි සත්කාර ඒකකයට යොමු කළ දැරියට පෙබරවාරි 2 දා අලියුම නැවතත් වලිප්පු තත්වයක් ඇති වූ බව අදාළ වෛද්‍ය වාර්තා විවෘත අධිකරණයට ඉදිරිපත් කරමින් වෛද්‍යවරයා පැවසුවා. වෛද්‍යවරයා සඳහන් කළේ එම රෝගී තත්වයට දෙවතාවක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව දැරිය ප්‍රකෘති තත්වයට පත්වීම සඳහා පැය 48ක කාලයක් තිබූ බවයි. අද දිනේ සාක්ෂි විමසීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේම මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ මරණය සිදු වුණ හේතුව හොයන්න පවත්වන විමසීම මේ සයිඩන් දිගටම පවතින්නේ. ප්‍රතිකාර කර එක් වෛද්‍යවරයෙක් අද සාක්ෂියට කැඳවුව ඔහුගේ මේ දාවිත සිද්ධිය සහ ළමයාට කරපු ප්‍රතිකාර සම්බන්ධයෙන් සියලු විස්තර ලබා ගන්නේ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් සියලුම විස්තර අධිකරණයට දැනුම් දුන්නා. ඊළඟට නැවත වරක් ළමයාගේ පියාව කැඳවන්න මාර්තු මාසේ 12 වෙනිදා නඩුව නැවතරක් නියමිතයි. වෛද්‍යවරයෙක් වලිප්පු රෝග ලක්ෂණ 15 වෙන ලකුණු තියෙනවා කියලා මට කිව්වේ. නමුත් මේ වලිප්පුවක් කියන කතාවක් කිව්වේ නැහැ. දැන් බබා නැති වුණාට පස්සේ තමයි මේගොල්ලෝ මේ වලිප්පුවක් ගැන අල්ලගෙන දඟලන්නේ. මගේ දරුවා වලිප්පු රෝගියෙක් කියලා පොඩි කාලෙත් කොහොම වෛද්‍ය කිසිම වෛද්‍ය සටහන් සදාහන් වෙලා නැහැ. ඒ වගේ අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න එපා. මේ මං වෙනුවෙන් නෙවෙයි මගේ දරුවා මට දැන් නැති වුණා. මේ රටේ ඉන්න ඉදිරි දරුවන්ගේ යහපත සඳහා මේ රට රැහෙලි කරන්න.
විදේශ ණය ප්‍රතික්ෂේප කිරීමට තරම් රටේ ආර්ථිකයේ ශක්තිමත් වී තිබෙන්නේ නම් ජනතාවට සහන ලබා නොදීමට හේතු කුමක්ද? එක්සත් ජාතික පක්ෂ මහලේකම්ති සත්තනායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. කොළඹද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ මේ වන විට ආයෝජකයන් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවතින බවයි. ආයෝජක එන්නේ නැහැ. හේතුව තමයි අපි නීති විරෝධීව ක්‍රියා කිරීම, මානව හිමිකම් ගරු නොකිරීම නිසා මේ රට බනානා රිපබ්ලික් එකක් හැටියට තමයි අද විදේශ ආයෝජකව හඳුන්වන්නේ. දැන් මෙහෙම ගිරිලා තියෙද්දි මහාචාර්ය ජී.එල් පීරිස් කියනවා අපි කිසි විටක සාකච්ඡා කරන්න යන්නේ GSP Plus ගන්න යුරෝපා සංගමය එක්ක කියලා. මහා බැංකුව අධිපති කබ්‍රාල් එක පැත්තකින් කියන ඕන තරම් අපිට සල්ලි තියෙනවා IMF එකේ සල්ලි අපිට ඕන නැහැ කියලා. GL Pieris කියනවා නම් අපිට කිසිඳු ආකාරයේ සහනයක් ඕනේ නැහැ යුරෝපා සංගමෙන්. එහෙනම් ඇයි මේ ජනතාවට සහන දෙන්නේ නැත්තේ? මේ අතර පසුකීදා අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විවේචනය කිරීම පිළිබඳවද තිස්ස අතනායක මහතා අද අදහස් පළ කළා. හැම අවුරුද්දෙම පළවෙනි කාර්තුවේ ඇතුළේ අපේ යෝජනා දුන්නොත් අපිට හම්බෙන්නේ අඩු පොලිය ණය. අර අඩු පොලියට ණය ගන්න තියෙන කාලය පණිනකම් බලාගෙන ඉඳලා වැඩි පොලියට ණය ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ඔය ආර්ථිකයේ පාලනය කරන අමාත්‍යංශවල තනතුරු වල නිලධාරීන් හැටියට වාඩි වෙලා ඉන්නවා. මේක නිකන් ටෙලි ඩ්‍රාමා එක්ක පොඩි රඟපෑමක්. නළුවෙක්ගේ චරිතයක් තමයි විරවංශ කරන්නේ. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තනතුර දැරීමට නුසුසු පුජ්‍යලයක් කියලා ප්‍රකාශ කරා. එතකොට කවුද මෙයාව ගෙන්න ගත්තේ? ආර්ථික ඝාතකයව ගෙන්න ගත්තේ? යුද්ධය අවසන් කරන්න අපගේ ත්‍රිවිධ හමුදාවට ඒ අවශ්‍ය මූල්‍ය සම්පත් ලබා දුන්නේ පීබී ජයසුන්දර ලේකම්තුමා. කාටවත් එතුමාට චෝදනා කරන්න බෑ. අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා කතා කළ යුත්තේ, සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලේ. කැබිනට් මණ්ඩලෙන් පිටට ඇවිල්ලා වෙනම පුද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ මේ ප්‍රබල රාජ්‍ය සේවකයන්ට කාටවත් චෝදනා කරන්න බෑ. මුදල් අමාත්‍යන් සිහිටපු දක්ෂ නිලධාරීන් ඔක්කොම එළිව්වා. පීබී ජයසුන්දර මහත්තයා. ඔය මුල්‍ය අරමුදලේ ණය හම්බෙන්නේ නැහැ කියන එක මම නම් කියන්නේ ඒ ජයසුන්දර මුල්‍ය අරමුදල නාටකයක්. ඉතින් අපි කියන්නේ ඇත්ත. ඒතර ආණ්ඩුව නෙමෙයි මේ වැරද්ද කරලා තින්නේ ජයසුන්දර. ආර්ථිකයේ ඇතිවන විනාශය සහ බිඳ වැටීම වෙන කාගේ හරි පිටවන්න තමයි මේ ජයසුන්දරට ලේබල් එක අලවලා ගැලවෙන්න හදන්නේ. දැන් ඔය විමල් විරෝංශ මහත්තයා හැම යුද්ධේ එනකොට කිව්වා ආයේ ජයග්‍රහණේ පියවරු අපි කිය. දැන් ආර්ථිකයේ බිඳ වැටෙනකොට එයා අර ජයග්‍රහණේ බෙදා ගන්න pore කාපු ඔක්කොමලා දැන් ඇවිල්ලා කියනවා අපි ඕවට නෑ, මේක ඇතුළේ ඉන්න ආර්ථික ඝාතකයෝ කීප දෙනෙක් ඒගොල්ලෝ තමයි මේ ආර්ථික විනාශක. ඒත් ඇත්තටම ජයග්‍රහණට වගේම පරාජයන් වලටත් ඒ ඔක්කොමලා වගේ කියන්නේ. දැන් මේ කරන්නේ තනියෙන් Taman ගොඩ යන්න වෙන වෙන අයට ඇඟිල්ල දික් කරනවා. රෝහිත ඇමතිතුමාට හැමදාම ටීවී එකේ කවුරු හරි බනිනවලු. ඒ ඇයි කියලා දැනගනිමු. රටවට කර බැන්දත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. දැන් මම මොකක් හරි වුවම සමහරු ගිල්ල අහනවා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයාගේ විමල් විරුවන් සමාජත්වරයා මෙහෙම කියලා තියෙනවා. ඒක වෙන මොකද කියන්නේ? තේතුමා කියන එක රජී මතයක් නෙවෙයි, ඒක තේතුමාගේ මතය. ඔව්. අපේ මත වෙනම තියෙනවා. ඒ මත අපි කියනවා. දැන් මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එකිනෙකා එකට එක ඇනකොටා ගන්න පටන් අරගෙන ආණ්ඩුවම විවේචනය කරන්න, ආණ්ඩුවේ අමාත්‍යංශවල ලේකම්වරු විවේචනය කරන්න පටන් ගෙන ඇමතිවරු. දැන් ඉතින් ඔය කියවෙන්නේ යනගි ආණ්ඩුවක කාලය අවසන් වෙනකොට මේගොල්ලොන්ගේ කටින්ම යනගි කියවෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේකේ අවුලක්. ඒ නිසා මේ අවුල අපි මේ අතරේ ඇන කොටා ගන්න, මරම් මිනි මරා ගන්න, දේශපාලන මේ මේව කරගන්න එහෙම අවශ්‍ය නැහැ. හම්බන්තොට වරාය ගැන අපි ඒ දවස්වල කිව්වා. පහුගිය දවසේ රූපවාහිනිය පෙන්නනවා හම්බන්තොට වරාය වැඩ කරන සහෝදරරු වරාය මාළු බානවා. වරාය මාළු බානව අමතරව වෝකිටෝකියක් තියාගෙන බාපු මාළුවට ඇනලා බලන උට පණ දිනනවද කියලා. මේක රූපවාහිනිය පෙන්නනවා. මෙන්න ඇත්ත தත්ත්වේ. මෙන්න රෝහිත අබේගුණවර්ධන ඇමතුමාලට වෙච්ච වින්නයි. අපිටත් බයිනෝ. ඔය බලන්නකෝ හැමදාම මට බයිලුම් කොච්චර ඉන්නවද කියලා ටීවී. අර අර හම්බන්තොට මම වරාය හැදුවා. තිකරු ජලාධිපතිතුමාගේ නායකත්වයෙන්. දැන් ඒ කාලේ කිව්වා ඕකට අපේ හමුදුරනේ නැව්වෙන්නේ නැහැ කියලා. මේක වලක් කිව්වා. මේක පිහිනුම් තටාකයක් කිව්වා. දැන් ආයි මේක් උබයිනෝ නැව්වෙනකොට. රෝහිත අබේගුණවර්ධන නළු ඇමතිතුමා දන්නේ ලෝකේ වරායවල් කොහෙද තියෙන්නේ කියලාවත්. එහෙනම් මම කරුණා කරලා ඇමතිතුමාට කියන්නේ මේ රඟපාන්නේ නැතුව අඩුම තරම ලෝක සිතියමේ තියෙන වරායවල් තියෙන තැනවත් බලාගන්න කියලා ඉස්සර වෙලා. ප්‍රධාන පොත් ප්‍රකාශය සම්බන්ධයෙන්
නගරයේ මුහුදේ අතරමංව සිට නාවික හමුදාව විසින් බේරාගත් මියන්මාර් ජාතිකයින් 32 දෙනාගෙන් 17 දෙනෙකු අද පස්වරුවේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එෙහිදී ගාල්ල මහේස්ත්‍රාත් US කලන්සූරිය මහතා නියෝග කළේ යොන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හරහා මෙරිහානේ පිහිටි රඳව මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසයි. නාවික හමුදාව විසින් බේරා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කළ මියන්මාර් ජාතිකයන් 32 දෙනාගෙන් 8 දෙනෙකු මේ වන විට කරාපිටියේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබෙනවා. කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි. එම 32 දෙනාගෙන් 24 දෙනෙකුට ප්‍රතිකාර ලබා පිටව යාමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද උදෑසන ඉන්දා 7 දෙනෙකු ගාල්ල වරාය පොලිසිය වෙත ගෙනාවා. ඉන් අනතුරුව ගාල්ල මහේස්ත්‍රාත්වරය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම විදේශිකින් පිළිබඳව මෙරට පිහිටි මියන්මාර් තානාපති කාර්යාලයට දැනුම් දෙන ලෙසට නියෝග කෙරුණා. මේ අතර මෙරට මියන්මාර් තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි ඔවුන් සමග අදහස් හමාරු කර ගැනීම සඳහා පූජ්‍ය මාලිකාවල අස්සජි හිමියන් අද උදෑසනද කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණියා. මෙයාලා බලාපොරොත්තු වෙන්නේ ලංකාවට මෙයාලට එන්න පුළුවන් වෙයි කියලා. ඒ තරම්ම දුක්ඛිත ගමනක් තමයි ඇවිල්ලා තින්නේ. ලුණු වතුර බොමින්, ඒ වගේ මුත්‍රා වගේ දේවල් බොමින්. මෙයාලා කියනවා ඇත්තටම මස් මාංශ අනුභව කරා කියලා මේක හරියටම පැහැදිලි කරලා කියන්නේ නැහැ. සමහරක් වෙලාවට මාළු වගේ දේවල් අල්ලගෙන කාලා තියෙන බව පේනවා. පුද්ගලින් 130 දිනක මීට මාස 2කට පමණ පෙර මියන්මාරයේ යකයින් ප්‍රදේශයෙන් සිය ගමන ආරම්භ කර තිබෙනවා. බෝට්ටු තුනකින් පැමිණි ඔවුන් පසුව කුඩා යාත්‍රාවකට ගොඩ වුණා. ඔවුන් උත්සාහ කර ඇත්තේ තායිලන්තයේ බලා ගමන් කිරීමටයි. එෙහිදී තායිලන්ත නාවික හමුදාව ඔවුන්ට සිය මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ ලබා දී නැහැ. පසුව ඔවුන් මැලේසියාව බලා යාත්‍රා කිරීමට උත්සාහ කර තිබෙනවා. එෙහිදී ඔවුන් ගමන්ගත් යාත්‍රාවේ ඉන්ධන අවසන් වී ඇති අතර පසුව මෙම පිරිස උත්සාහ කර ඇත්තේ රුවල් උපයෝගී කරගනිමින් ඕස්ට්‍රේලියාව දෙසට යාත්‍රා කිරීමටයි. ඒ කට්ටිය බෝට්ටුවේ වියදම වශයෙන් සමහරක් අය ලක්ෂය දීලා තිනවා, එකහමාර දීලා තිනවා. ඒ කියන්නේ බුරුම සල්ලි වලින් ලක්ෂ 2 දීලා තිනවා. එලෙස අතරමංව සිටියේදී මෙරට දේවරින් පිරිසක් විසින් කළ දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගර නෞකා කාර්ය මණ්ඩලය විසින් ඔවුන් මුදාගත්තා. දැනට ප්‍රතිකාර ලැබෙමින් සිටින පිරිසද ඉදිරියේදී අධික නෙවත ඉදිරිපත් කිරීමට නියමිතයි. වතු කම්කරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ඇතැම් සංවිධානවලින් වතු ජනතාවගේ අවශ්‍යතා ඉටු නොවන බව වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සම්මේලනයේ පවසනවා. එම සම්මේලනයේ නියෝජිතයින් සඳහන් කළේ වතු ජනතාවගේ සැබෑ අයිතීන් දිනා දීම තම අරමුණ බවයි. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධ වෙමින් වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සම්මේලනයේ නම් නව සම්මේලනය පිහිටුවාගෙන තිබෙනවා. එහි පළමු මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව අද පැවැත්ුණා. පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම පක්ෂ විපක්ෂ වෘත්තීය සමිති නියෝජිතින්ද මේ සඳහා එක්ව සිටීම විශේෂත්වයක්. කෙසේ නමුත් ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය මෙම සම්මේලනයට ඇතුළත් නැහැ. දැනට තිබෙන වෘත්තීය සම්මේලන මධ්‍යස්ථාන වලින් වතු කම්කරුවන්ගේ අයිතිය තාවුරු වෙලා නැහැ. ඊළඟට බලන්න මේ රුපියලේ වටිනාකම අඩු වුණා පහුගිය කාලේ 15% කින් විතර. ඒකේ වාසිය තේ අපනයන කරවන්ට රබර් අපනයන කරවන්ට ලැබුණා. නමුත් ඒකෙන් කිසිම පංගුවක් මේ කම්කරුවන්ට ලැබෙන්නේ නැහැ. මේ විකුණුම් මිලට ගැළපෙන ආකාරයට වැටුප්පල පංගුව සහතික කරන තීරණයකට මේ සාකච්ඡා ගෙන යාම තමයි අපේ බලාපොරොත්තුව. ගෙදරක ගිහිල්ලා කුලි වැඩ කරන එකත් සමහරලාට හොඳයි, මෙහෙම වැඩ කරනවට වඩා අපිට මෙච්චර කාල ත්‍රිච්ච විදියට සාමූහික ගිවිසුම් ගහනවා නම් අපි බාලකයන් සමග හෙට්ටු කරන්න ඕන, ආණ්ඩුව සමග හෙට්ටු කරන්න. මොකද ආණ්ඩුව බදු ගන්නවා විශාල ප්‍රමාණයක්. කම්කරුවන්ගේ නියෝජන කරන වෘත්තීය සමිතිය එම අවුරුද්දේ පවර දීලා තියෙනවා. නමුත් එට තොණ්ඩමන් එමැතිවරයාත් LGW නියෝජන කරන වේලාවෙදම් කියයි අපි ඒකට මේ පාර මේ සාකච්ඡා කරන්න පුළුවන් අරන් දෙන්න කියලා. මේ පතේ එහෙම කියලා මාධ්‍ය ගැම කියලා අනිත් පත කියලා කම්පැනි කාර්යාලයත් එක්ක සාකච්ඡා කරයි. ඒගොල්ලෝ දැන් සාකච්ඡා මේ කරන්න එපා කියලා. ඒක නිසා මේ පාර අපි කෙලිම කියන්නේ මේ කම්කරුවන්ට සාමාන්‍ය සරල වැටුමක් දුන්නේ නැත්තම් ඕන දෙකට මූණ දෙන්න අපි පාට බයනවා කියලා මේ වෙලාවෙ මම කියන්න කැමතියි. අපි සාකච්ඡා මාර්ගයෙන් තමයි විසඳුම ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ආණ්ඩුව සමගත් සමාගම් සමගත්. නමුත් ඒ අපේ ජනතාවගේ බලාපොරොත්තු සාධාරණ විදිහට ඉෂ්ට වුණ නැත්නම් අපිට අනිවාර්යෙන් වෘත්ති සමිති වැඩපිළිවෙලට බයින්ද වෙනවා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව as arrender. මේ දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි මනම්පිටිය දී ගම්මාන අතීත ගම්මානයේ කාසිරිය තවමත් කියාපාමින් මෙම ගම්මානයේ ජනතාව ජීවත් වන්නේ මැටියෙන් තැනූ නිවාසවලයි. ඒ අලංකාරය පිණිස හෝ පහසුවට හෝ නොව ඔවුන්ගේ නැතිබැරිකම හේතුවෙන්
කුලී වැඩ කර එදා වේල සොයා ගන්නා මෙම ගම්වාසීන්ට කිසිඳු පොදු පහසුකමක් මේ වෙනතෙක් ලැබී නැහැ. දැඩි වර්ෂාවක් පවතින කාලවලදී තම රැකියාව කර ගැනීමට නොහැකි වන ගම්වාසීන් පත්වන්නේ දැඩි අසීරුතාවකටයි. සමහරට දවල්ට කෑව උදේට කෑව දවල්ට නෑ දවල්ට කෑව රෑට නෑ ඒ වගේ එක වේලක් කාලා අපි ඉන්නේ. මේ ඉම ගම්මානයට යාමට ඇති එකම මාර්ගයයි. කාපෙද්දමා සංවර්ධනය කෙරෙන ප්‍රධාන මාර්ගයට අතපොවන දුරකින් තිබෙන මේ මාර්ගය වැසි දිනවලදී වාරි මාර්ගයක් බවට පත්වෙනවා. ඒ හේතුවෙන් වැඩිම දුෂ්කරතාවට පත්වන්නේ පාසල් දරු දැරියන්. මේ පාරේ එනකොට අපි සමහර අදාසලට වැටෙනවා. රෙදි හොදගන්න සබනුත් නැහැ. මඩ ගෑ වුණාම දිසෙන් ලෙඩක් දුවක් ඇදුනා. මිනිස්සු කොහොම වීල් එකක් කරේ වෑන් එකක් මොකක් කරේ අරන් ගිහලා අපි අරයන් යන්නේ. තම දෛනික ජල අවශ්‍යතාව වෙනුවෙන් ගම්මානයේ සිට සැතපුම් ගණනක් දුර ගෙවා දැමීමට ගම්වාසීන්ට සිදුව තිබෙනවා. එසේම මනම්පිටියේ ඩී ගම්මානයට මෙතෙක් විදුලිය පහසුකම්ද නැහැ. අත බලන ලයිට් නැහැ. ලයිට් නැතිව කොහොම ළමේ පාඩම් කරන්න පොඩ හිතන්නකෝ. ඉතින් ලාමුදල් කියන්නේ සල්ලි නැතුව තියලා ළමෙන්ට ගැලවෙලා පාඩම් කරන්නත් නැහැ. රට එළියට අබ්බහින්නේ දැනන්නේ අලියෙනවා. දැන් කරන්ට් එක දුන්නම අලියෙනවා. එන එක නතර වෙනවා. මෙලෙස දුක් විඳින්නේ අපේම රටේ මිනිසුන් නොවේද? ඔවුන්ට සිදුව ඇත්තේ තම නෙත්මානෙන් තමන් පසුකොට යන සංවර්ධනයේ දෙස දැස් අයා බලා සිටීම පමණක්ද? රතු මිනිත්තුව අවධානයේ. රතු මිනිත්තුව ඇස් අරෙන්ඩ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවට ආහිරු. කඩුගස්තොට සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ තෙමහල් ගුණනගිල්ලක තිබූ බඹරවදයක් ඉවත් කිරීමට යාමේදී පැතිරුණු කටකතාවක් හේතුවෙන් දෙමාපියන් පිරිසක් කලබලයට පත්ව සිටි අතර පසුව බඹරවදය ඉවත් කර පාසල ඇරඹීමට විදුහල්පති නීක්‍රියා කළා. 2004 වසරේ වරකපුර නගරයේදී මද්‍රව්‍ය ග්‍රෑම් 25ක් පමණ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුත්තලම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අබ්දුල් සදුස් මොහමඩ් ජනුස් නැමැත්තාට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙලවී අද මරණ දඬුවම නියම කළා. නාඳුනන පිරිසක් පැහැරගෙන යාමෙන් අනතුරුව ඝාතනයට ලක් වූ අත්නගල්ල වලපොල වෙලගෙදර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදී මලික් නිරෝෂන්ගේ මලසිරුර සොයාගැනීමේ රුවන්වැල්ල ප්‍රදේශයෙන් ලෝ මිලාදිකම සුවඳ විරුණු සෑදීම සඳහා යොදා ගන්නා වල්ලාපට්ට ශාකයේ කොටස් කිලෝග්‍රෑම් 28ක් සමග පුද්ගලයෙකු විබිල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. වනි මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක වූ සමයේ යුද හමුදාව වෙත බහර වූ දෙමළ ජාතික තරුණයන් 40 දෙනෙකු පුනරුත්ථාපනයෙන් පසු යළි සමාජගත කිරීම යී සිදු කෙරුණේ මරදබඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී. මේ පිරිස කිලිනොච්චිය යාපනයේ වවුනියාව හා මොළොතිව යන දිස්ත්‍රික්කවල පදිංචි කරුවා. දෙමළගල ප්‍රාදේශීය සභාවේ කම්කරු සේවකින් පිරිසක් සිරිපුර නගරයේ කැලිකසල එක්ස්ප්‍රස් කරමින් සිටියේදී ඉවත දමා තිබූ පාසල් පෙළපොත්තෝගයක් හමු වී තිබෙනවා. මීරිගම නගරයේදී පුද්ගලයෙකුට පහර දී පොලිස් රාජකාරී කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් කුමාරසිරි සහ තවත් පුද්ගලයෙකු අද අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මාස 26 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. රටවටා හිරෝ මෙතෙක් කියුබාවේ ප්‍රතිකාර ලැබමින් සිටි වෙනසුවෙලානු ජනාධිපති හියුගෝ චාවෙස් නැවතත් සිය රට බලා පැමිණි බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා. අන්තර්ජාල සමාජ වේ බඩවිය කරහා චාවෙස් කියුබානු නායකයින් වන ෆිඩෙල් සහ රවුල් කැස්ට්‍රෝට සිය ස්තුතිය පළ කර තිබෙනවා. තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. විසියෙක් වන ශතවර්ෂයේ දෙවන්තම හවුල් ව්‍යාපාරයේ පිටවීමට එක්සත් රජධානියට සහ ඉන්දියාවට හැකි බව එංගලන්ත අගමැති ඩෙවිඩ් කැමරන් පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ව්‍යාපාරික ගණදෙනු ශක්තිමත් කිරීම සඳහා එංගලන්ත අගමැතිවරයා අද ආරම්භ කළ දින තුනක ඉන්දියානු නිල සංචාරය අතරතුරදී. විදේශීය නිල සංචාරයක් සඳහා එංගලන්ත අගමැතිවරයෙකු නායකත්වයේ ලබා දුන් විශාලතම විරද නියෝජිත මණ්ඩලය සමග කැමරුන් අද මුම්බයි නගරයට පැමිණියා. ඉන්දියානු ව්‍යාපාරිකයින් සඳහා එංගලන්ත වීසා ක්‍රියාවලිය පාසු කරවීම පිළිබඳව ඔහු මේදී සාකච්ඡා කළ බව වාර්තා වනවා. අමරිකාවේ වොෂින්ටන් නුවර දෙවන්ත විරෝධතාරලියක් පැවැත්ුණා. ඒ ඇමරිකානු රජයේ හඳුන්වා දීමට සූදානම් වන කීස්ටෝන් XL යන නලමාර්ග ව්‍යාපෘතියට එරෙහිවයි. අදාළ ව්‍යාපෘතිය මගින් කැනඩාවේ සිට අමරිකානු වෙරළ තීරයේ හරහා ඉන්ධන ප්‍රවාහනය කිරීමට නියමිතයි. උද්ඝෝෂකයන් චෝදනා කරන්නේ ඒ පරිසරයට ඉතාමත් අහිතකර බවයි. 35,000ක් පමණ එක්ව සිටීමේ විරෝධතාව එරට විශාලතම පාරිසරික ගැටුව පිළිබඳ සංවිධාන වූ රැලිය ලෙස සැලකෙනවා. Oh
වෙනසවිලානු කරකස් නගරයට විශාල පිරිසක් මෙලෙස රැස්ුනේ මානසික ආතතිය සමනය කිරීම සඳහා වූ ලාෆ්ට් යෝගා වැඩසටහන සඳහායි ඉන්දියානු බෞද්ධ චිකිත්ස වෛද්‍යවරයෙකු මාදන් කටාරියා විසින් මේ හඳුන්වා දී තිබෙනවා ලොව අනෙක් රටවල මෙන්ව මෙම ප්‍රතිකාර ක්‍රමයේ නොමිලේ සැපීමට වෙනසවිලානු වෛද්‍යවරුන් පියවරගෙන තිබෙනවා තමන් ක්‍රීඩාවට සමුදීමට තීරණය කළේ දැඩි කලකිරීම හේතුවෙන් බව මීට 400 ධාවන ශූර ප්‍රසන්න සම්පත් අමරසේකර පවසනවා. හිරු ක්‍රීඩා අංශයේ වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ක්‍රීඩා දිවිය තුළදී ඇගීමට ලක්න වූ තම දක්ෂතාවලට අවසන් මොහොතේදී හෝ යම් පිළිගැනීමක් ලැබුණු ඇතයි තමන් බලාපොරොත්තු වන බවයි. සුගත් තිලකරත්න සහ රොහන් ප්‍රදීප්ගෙන් පසු වසර ගණනාවක් මීටර් 400 ජාතික ශූරයා ලෙස කිරුළු දැරූ ප්‍රසන්න සම්පත් අමරසේකර ක්‍රීඩාවෙන් සමු ගැනීම ලබන බදාදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඈත පිටිසර හල්දුමුල්ල වල්හපුතන්න මහාවිද්‍යාලයෙන් හා බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයෙන් ක්‍රීඩාවට අත්පොත් ලැබූ ප්‍රසන්න වසර 13ක් පුරා ශ්‍රී ලංකා නාමය රණින් සරසා ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඒ අතරට ආසියානු ශූරතා රන් පදක්කම් 3ක් මෙන්ම දකුණු ආසියානු ක්‍රීඩා රන් පදක්කම් 2ක් ඇතුළත්. එමෙන්ම 2007 වසරේ පැවති ලෝක ආරක්ෂක හමුදා ක්‍රීඩා උළෙලේ මීටර 400 සව්වේ ලෝක පදක්කම දිනා ගන්නටත් ඔහු සමත් වුණා. ප්‍රසන්න වසර 13ක ක්‍රීඩා දිවිය ආවර්ජනය කළේ මෙලෙසින්. මගේ දෙපැයි ශක්තිය තියෙන තාක් කල් මම රට වෙනුවෙන් දෙයක් කරා කියලා සතුටු වෙන්න පුළුවන්. වසර 13ක් පමණ කාලයක් රට වෙනුවෙන් පදක්කම් ලබා දෙන රටට යම්කිසි කීර්තියක් ගෙන එන්න මට හැකි වෙලා තිනවා. ඒ අවස්ථාවත් හැමෝටම ලැබෙන්නේ නැහැ. නුපුරුදු නගරයක තනි වූ තමන්ගේ දක්ෂතාවලට එකල සිටි බලධාරීන්ගෙන් නිසි ඇකීමක් නොලැබීම ප්‍රසන්නගේ කනස්සල්ලට හේතු වෙනවා. තනි වුණ අවස්ථා බොහෝමයක් තිබුණා. ඉතින් ඒ වගේම මගේ දක්ෂතා ඇගීමට ලක් වෙච්ච නැති අවස්ථා තිබුණා. ඇගීමට ලක් වුණා නම් මීට වැඩිය ඉහළ තැනකට මීට හාසිය හොඳ කාලයක් ලබා ගන්න මට හැකි ක්‍රීඩකයෙක් කියලා මං හිතනවා. තම වේදනාත්මක සමුගැනීමෙන් පසුව හෝ ගමෙන් බිහිවන දක්ෂයින් ඉදිරියට ගෙන යාමට නිසි වැඩපිළිවෙලක් සැකසෙනු ඇත බවට ප්‍රසන්න තුල ඇත්තේ දැඩි බලාපොරොත්තුවක්. සතුට වෙන්න පුළුවන් තත්ත්වයක මම නැහැ. උපරිම මල්ත්‍යමේ කලකිරීමක් සමග මම සමුගැනීමට තීරණය කරේ. මම හිතනවා මේ සමුගන්න මොහොතේදී හෝ මගේ දක්ෂතා ඇගීමට ලක් වේවි කියලා. වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමාත් මල්ලකිර සංවේගම සභාපතිතුමාත් ක්‍රීඩකයන් යම්කිසි ඇගීමට ලක් කරන දෙපලක් නිසා මට යම්කිසි සාධාරණයක් සිද්ධ වෙයි කියලා. ඒ සාධාරණය ඉදිරි පරම්පරාවට පාකිස්තානය සමග පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තවත් තරඟයක් ඉදිරිව තිබියදී ජයගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඒ කේප් ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරඟයේ කඩලු 4කින් ජය ගනිමින් මේ තරඟයේ පළමුවෙන් පඳුරු පාර දුන් පාකිස්තානය පළමුවෙනිමට සියල්ලන් තැබී ලකුණු 338ක් රැස් කළා. යුනිස් කාන් සහ අසත් ෂාපෙක් ලකුණු 111 බැගින් ලබා ගත්තා. පන්දු එවීමේදී වර්නන් ෆිලෙන්ඩර් කඩලු 5ක් බෙද හෙළුවා. පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 326ක්. මුල්පෙළ පිටිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගත් සිය කණ්ඩායම ගෞරවනීය තත්වයකට ඔසවා තැබූ රොබින් පීටර්සන් ලකුණු 84ක් ලබා ගත්තා. පන්දු එවීමේදී සයිඩ් අජ්මල් කඩලු 6ක් බෙද හෙළුවා. පාකිස්තානයට දෙවන ඉනිමට සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 169ක් පමණයි. පාකිස්තාන ඉනිම බින දැමූ වර්නන් ෆිලෙන්ඩර් කඩලු 4ක් ලබා ගත්තා. රොබින් පීටර්සන් සහ ඩේල් ස්ටේන් අතරේ කඩලු 3 බැගින් බෙදී ගියා. ඒ අනුව දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 182ක්. ඔවුන් එම ඉලක්කය කඩලු 6ක් දැවී පසු කරන්නට සමත් වුණා. හෂීම් අම්ලා ලකුණු 58යි. රොබින් පීටර්සන් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා. සමස්ත ලංකා පාසල් ආධුනික පීනුම් තරඟාවලිය දින 3ක් පුරා පැවැතුණා කොළඹ සුගතදාස පීනුම් තටාක අංගණයේදී. තරඟාවලියේ බාල කිශෝරතාවේ දිනා ගන්නට ලකුණු 115.5ක් ලබාගත් කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා. දෙවන ස්ථානය මහනුවර ධර්මරාජ විද්‍යාලයටත් තුන්වන ස්ථානය නුගේගොඩ ලයිසෙම් ජාත්‍යන්තර පාසලටත් හිමි වුණා. ලකුණු 79ක් සමගින් බාලිකා ශෝරතාවේ දිනාගත්තේ නුගේගොඩ ලයිසෙම් ජාත්‍යන්තර පාසල. බාලිකා දෙවන ස්ථානය මහනුවර හිල්වුඩ් විද්‍යාලයටත් තුන්වන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයටත් හිමි වුණා. ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ මෙවර තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500ක් පමණ එක්ව සිටියා. මේ සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනය වාර්තා පත්වනවා.
පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි නැවත හමු වන්නේ හෙට රාත්‍රී 7 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ. සුබ රාත්‍රියක්.